පිරිමින්ගේ ඉහළ ආකර්ෂණයක් හිමිවන කාන්තා ගතිගුණ පහක් ගැන තමයි අද මම ඔයාලට ගෙනාවේ. ඉතින් ඔබට වටිනා වැදගත් බොහෝ දේවල් රැගෙන එන මම රවිදු. එහෙමනම් රැඳෙන්න කියලා ආරාධනා කරනවා අදත් මේ වීඩියෝවේ අවසානයේ තෙක්ම. පිරිමින්ගෙන් වැඩි ආකර්ෂණයක් හිමිවන්නේ මොන වගේ කාන්තාවන්ටද කියලා ඔබ කවදම හරි දවසක හිතලා තියෙනවද? පිරිමින් වැඩිපුරම ආකර්ෂණීය වෙන්නේ කාන්තාවන්ගේ පෙනුමට කියලා අපි හිතුවට ඇත්තටම ඒක ඇත්ත නෙවෙයි. ඇත්තටම පිරිමියයි කාන්තාවකගේ පෙනුමට වඩා වැඩි අවධානයක් යොමු කරන්නේ ඔවුන්ගේ ගතිගුණවලට. එනිසා අද අපි ඔබට මේ වීඩියෝවෙන් පිරිමින්ගේ වැඩි ආකර්ෂණයක් හිමිවන කාන්තා ගතිගුණ පහක් ගැන කියන්න හිතුවා. අංක 1 සරලකම. ඇතම් කාන්තාවන් ඉන්නවා අඳින්න පළඳින්න ගියත් මොන දේ කරන්න ගියත් හැම දෙයක්ම කරන්නේ අවශ්‍ය ප්‍රමාණයටත් වඩා වැඩියෙන්. ඒ වුණාට පිරිමින් වැඩි කැමැත්තක් දක්වන්නේ සරල කාන්තාවන්ට. ඉතින් ජීවිතේ හැම දෙයක්ම සරලව දකින හා සරලව කරන කාන්තාවන්ට පිරිමින්ගේ වැඩි ආකර්ෂණයක් හිමිවනවා. අංක 2 කාරුණික බව. කාන්තාවක් කියන්නේ බොහොම මෘදු ගතිගුණ තිබිය යුතු කෙනෙක් මිස තද ගතිගුණ තියෙන කෙනෙක් නොවිය යුතුයි. කාන්තාවකට තිබෙන්නේ කාරුණික හදවතක් නම් ඇයගේ ලස්සන තව තවත් ඉස්මතු වී පෙනෙනවා. මේ නිසාම පිරිමින්ගේ වැඩි ආකර්ෂණයක් කාරුණික කාන්තාවන්ට හිමිවනවා. අංක 3 බුද්ධිමත්කම. කාන්තාවක් බුද්ධිමත් විය යුතුමයි. කාන්තාවක් බුද්ධිමත් නොවුනොත් ජීවිතේ ඇතිවන ප්‍රශ්න වැඩි. උදාහරණයක් විදිහට කාන්තාවකට පවුලේ ජීවිතයේ වගකීම් ගැන තේරෙන්නේ නැත්නම්, ඇය සකසුරුවම ගැන දන්නේ නැත්නම්, දරුවන්ට හොඳ නරක කියා දීමට තරම් දැනුමක් නැත්නම්, මේ හැම දෙයකින්ම විනාශ වෙන්නේ ඇයත් සමග ජීවිතය ආරම්භ කරන පිරිමියාගේ ජීවිතයයි. මේ නිසා පිරිමින් බුද්ධිමත් කාන්තාවන්ට වැඩි ආකර්ෂණයක් දක්වනවා. අංක 4 ආත්ම විශ්වාසය. සමාජය විසින් කාන්තාවක් දුර්වල කෙනෙක් බවට පත් කරන්න උත්සාහ කරත් ඇයට හොඳ ආත්ම ශක්තියක් තියෙන කෙනෙක් නම් පිරිමින්ගේ වැඩි ආකර්ෂණයක් ලැබෙනවා. ඒකට හේතුව තමයි හැම ප්‍රශ්නයකටම අඬන කාන්තාවකට වඩා ඒ ප්‍රශ්නවලට නොබියව සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් කාන්තාවකට පිරිමි වැඩි කැමැත්තක් දක්වන හින්දා. අංක 5 වගකීම් සහගත බව. කාන්තාවක් සතුව සමාජයේ වැඩි වගකීම් ප්‍රමාණයක් තියෙනවා. ඉතින් කාන්තාවකට මේ සියලු වගකීම් දරන්න පුළුවන්ද කියන කාරණාව පිරිමියෙක් සොයා බලන මූලිකම දෙයක්. මේ වගකීම් හොඳින් ඉටු කිරීමේ හැකියාව බොහෝ කාන්තාවන්ට තිබුණත් උවමනාවෙන්ම මේ වගකීම් පැහැර හරින කොටසකුත් ඒ අතර ඉන්නවා. නමුත් ඔබට පුළුවන් නම් වගකීම් සහගත කාන්තාවක් වෙන්න අනිවාර්යයෙන්ම ඔබට හිමිවන පිරිමි ආකර්ෂණයත් වැඩි වේවි. ඉතින් මේ කරුණු කාරණා ඔබ දකීවි ඔබ තුළ පවතීවි. එහෙනම් තවත් වැදගත් දෙයකින් හමු වෙන බලාපොරොත්තුව දැනට නවතින්නම්. පරිස්සමින් ඉන්න හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.